मैं कल पारिमान हाल पारिमान कමहारीිේ मख ගැනइट को ගන මත ලक हवाद प्रमिठ लाकूना ගैन अइ लक हवाद प्रमि लकना ගनइसेटस को दशम रिण चूसाख एक इदशම िंदु इदම रिन बिंदु इदशම වගේ ඉතාකුඩා දශම සංක්‍යාවලින් රීන සහිතවත් පැමිණෙන නිසා සාමාන්‍ය ජන්තාවට තේරුම් ගන්න අමාරු සාමානජන්තාවන්ට නෙමේ අපිට වුණත් ටිකක් අමාරුයි එක නිසා හල්මැකෝල් දෙන්නා එ වෙනස් පරිමානවලට පරිවර්තනය කළා ඔන්න අපි ඒවත් ඉගන ගත්තා ද අද තියන පුතේ මෙන්න මේ ප්‍රමිත ලකුණ අනුව අප මෙච්චර කල් මේ ඉගන ගත්ත දැනුම යොදාගෙන දැන් අපි කොහොමද තීරණය කරන්නේ ම එක උදාහරණයක් කියන්නම් හිතුනොත් ඔයාලගේ කොළහ වසර ළමයිගේ. මට ඕනේ ගනිීතයට හොඳතම දක්ෂ ළමයි තිස්තනෙක් තෝර ගන්න ඔයාගේ ස්කෝලෙ කොළහ වසර ළමයිගෙන් ඔගලට ග හරි ඔගලගේ පහපන්තිය ලමයිගෙන් කිය ඔලගේ පහේපන්තිය ළමයිගේෙන් ශිෂත්තට යවන්න ශිෂ්ෂත පේපර එකට සාමාන්‍යෙන් ස්කෝලද දුන්නහම වැඩඩිම ලකුණුගන්න ළමයි තිය තිස් දෙනා අරගෙන අපට ස්ෂල් පෝග්‍රම් එක වැඩිල උපරිම ලකුණුවලට යවන්නන්නේ නි දැන්ට ඉචස කරන්න ආන්න එහෙම කරන වැඩකට යොදාගන්න ඕනෙ. හොඳ අන්න ඒ පන්තියයින් මුළු ග්‍රේඩ් එකේම ඉන්නෝනල් ලමයි දෙතිය මේ දෙසයේ. අ අපිට ඕනත් තිස් දෙෙන. තෝරගන්න නම් අි මොකක්ද කරන්න ඕන වෙන්නේ මොකක් කරනවද පන්තියක ළමයි දෙසේ යකාම ද්‍යාපීට ගන්න විද්‍යාපීට ළමයිඉන්නෝ ද මාත කලා ඉගෙනගන්න එකසිය පණහා සිංහලමේඩිය ඒකසිය පණහැන් මට ඕනේ මෙෂමට් වලට ඒ පාස සරන් දෙන්න ලමයි තෝරගන්න කේ පනහෙ මට පනහක් තෝරගන්න ඕන ොඳම ලමයි ශවර්රකටම ඉහලටම ලකුණු ගන්නය තෝරගන්න මොකද මම කරන්නේ එහමනැතම් මටෝනේ බැරිම ළමයි තිස්තෙනාව හොයාගන්න අඩම්ම ළමයි තිස්තනාව හයාගෙන මට ගොල්න්ට මොහ රිමඩියල් මිශම එකන්නේ ප්‍රතිකාරය වැඩස තහන කරන්න ොහිතනවා අන්නේඒකට තිස්තනෙක් තෝරගන්න මොක තිස්සෙල්ලම කරන්න මේ වැඩී. පරීක්ෂණයක් පවත්ව වවා වැරරිගෝඩ් ටෙස්ට එකක් දෙනා අප වචන කියට ටෙස්ට එකක් දෙන පරීක්ෂණයක් පවත්වනවා හරි ඔන්න පරීක්ෂණය පවත්තර ලකුණු ගන්න දැන් ලකුණු අරගෙන චුට්ටක් නම් ළමයි හත ලිහයිනම් පුළුවන් උඩ ලකුණ වලින්දලා අඩු ලකුණු වල්ට තියලා උඩම ඉන්න තිස්දෙනව ගන්න හොඳ ළමයි කියලා යටම ඉන්න තිස් දෙෙනව හරි විසි දෙෙනවා හරි අඩ්ුම ලකුණු ළමයි කෙේ ගොලන්ට ප්‍රතිකාර වැඩිසටරහණ පටන්ගන්නවා. එහෙම බෑන ස්කොලලමයි දෙසීයක් දෙදාහක් ලොකුගානක් ඉන්නකොට. අන්නේ ලොකු පිරිසක් අතරින් අපි ටඕනේ ගන්න පණහන ඔයුදාහර නැකදට තෝරා ගැනීමම් පරීක්ෂණ තියනවා. මොනවාද බැංකුවලට තව ආයතනවලට ගන්න විසි පහයි. තුන්දාහ කාරදාහක් ලියනවා. කොහොමද වැඩිබලකු ගත්ත විසි පහ තෝරන්නේ. ආන්න ඒව කරන්න පුතේ මෙන්න මේ. ප්‍රමත වක්්‍රයට අනුව අදා පිගන ගන්නේ අන්න එහෙම යම් දෙන ලද ළමන් සංඛ්‍යාවකින් සිසුන් සංඛ්‍යාවකින් කිසියම් ප්‍රතිශතයක් හිතනසියට පණහක් සියට හැත්ත පහක් සිට විසි පහක් තෝරාගන්නේ කොහොමද එහෙම නැත්තං ඒ ප්‍රමාණයට යිති සිසුන් ගණන කීයද එහෙම නැත්තං මට ඕනි සිසුන්තිහක් තෝරගන්න නම් අවම ලකුණ කටෝෆ් මාක එක කියීයද වෙන්නේ උදාහරණයක් ඉදද ශිෂ්ෂත්තය. රාල්ලකට තෝරගන්න ඕනේ ළමයි සීයයි. එතකොට උපරිම ලකුණු ලබාගත්ත ලමයි සය තෝරන කොට. කටෝ් මාක එක වෙන්නේ ලකුණු කියද කියනක තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රමත වක්්‍රය ඇසුරෙන්. එහෙනම් අපිට අවශ්‍ය සිසුම් ප්‍රමාණය දන්නවනං අවශ්‍ය ලකුණ තීරණය කරන්න පුළුවන්, අපිට ඕනේ ලුණ දන්නවනං ඒ ල අතර ඉන්න ළමයි ප්‍රමාණය සිසුන් ප්‍රමාණය කියද කියලා තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ගාන ඉගෙනගත්තයිම් පස්සේ. එහෙනම් මැත්ස්ලිම්ම කියනවන ස්ටැට්වලින් කියනවනං ප්‍රතිශතය දුන් විට අදාළ සිසුන් ප්‍රමාණය ගණනය කිරීමත් සිසුන් ප්‍රමාණය දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීමටත් තයි අද අපි සැරසෙන්නේ සූදානම් මෙන්න එහෙන එකට බලමු මෙන්න මේ ගාන ඉස්සෙල්ලාම අපි ගානක් උදව් කරගෙනම යං මොකක්ද ප්‍රශ්නය කිසියම් පරීක්ෂණයට ළමයි කියක් හිටියද තුන්දාහක් පෙනේ සිටය. එම ළමයින්ගේ ලකුණු ප්‍රමා ප්‍රමතව ව්‍යාප්ත වී ඇතයිද. හිතනවායි යිගල කුණු ොම ්‍යප්තවෙලාලද කියලා ප්‍රමතව ්‍යාප්ත වෙලා. මොකන්ද මේ ප්‍රමතව ්‍යාප්ත වෙලා කිව්ව ගමන් ඔගලන්ගේ මතකෙටෙන්නේ. ප්‍රමතව ව්‍යාප්ත වෙලා කියපු ගමන් පුතේවාලගේ මතකටෙන්න මොකද. ප්‍රමතවක්්‍රේනවයි වගේ මේවා මොකක්දද. කේන්ද්‍රික ප්‍රවනතා මිනුම් තුනොලුවටනවා. දෙපැත්ත සමානව බෙදිච්ච සම්පූර්ණය එකක් කියලා ගත්තොත් ප්‍රමතවක්රේ බෙල්ලක? දෙපැත්ත සමානව කියදසිට පණහසියට පනහ බෙදුන. ලස්සන හරි මැද්දේ. කව ඉන්නේ හරි මැත්්දේ. මධ්‍යස්තයේ විතර දින්නේ මාතයයි මධ්‍යස්තයයි මධ්‍යන්න යි තුනම ඉන්නේ හරි මැද්දේ ඉන්න ලස්සන දෙපැත්තට ගානට ගිය වක්‍රයකට අනුව තමයි මේ ලකුණු තියන්නේ එතකොට ඕගලන්ට මාතය මධ්‍යස්තේ මධ්‍යන්නේ ගැන දන්නවා. ඊට අමතරව දැන් තවේ එකක් දන්න මොකක් දනිත් වචන දීලා තියෙන. හුතේ මේ ගාන පුළුවන්නම් ලියාගන්න නැතං ස්ක්‍රී මම ඒවන්නම් වටස් කරලා ගානට අවශ්‍ය ඉඩ තියාගන්න. හරේ දැන් කියකෙ හිටියදේ අමතකෝුණා මධ්‍යන්නේට අමතරව තව කෞ්ද දත්තයක් විදිහට දීලා තියෙන්නේ. ඉක්මට කියන්න සම්මත අපගමනය. මුකක්්ද සම්මත අපප ගමනය මතකද ප්‍රමතවක්්‍රයක සම්මතා අප ගමන කීයක් එ හාට ඇවෙනවද.ූුණක් කොයි බැත්තරද කොහෙන් කොහහිට ද කියන්න හරි විදිහට දැන් ගෙන තියෙ ඔක්කො මෝොගල යෙන කියන්න. සම්මතා අපප ගමන තුනක් කොහිට කොහට යන්නේ. මධ්‍යන්නයෙන් දකුණට සහ? තුන තුන යනවා ද දෙපසටම එක පසකට නෙමයි නේද පුතේ දෙපස්ස ක්‍රම තුන තුන යනවා එහෙනම් ඔන්න මං ඇඳගත්ත ප්‍රමත වක්‍රයා බෝඩ් එක කලියද මෙමකත්ද අයෝ! ඉක්මට මේම කත් මබේ ඇත පීරේන්ද්‍ර කේන්ද්‍රය ඇත්තරම මේකන මධ්‍යස් තයේක තියන මධ්‍යන්නය මධ්‍යන්නේ කොහො අපි ලකුණු කරන්නේ එ බා කියයි කියලද හතලිස් දෙකයි එතකොට සම්මත අප ගමන සම්මත අප ගමන කීයක් මේ ඇත අපි සාමාන්‍යෙන් යනවද තුනක් යනවන්න එහනම් මේක තියෙන සම්මතා අප ගමනය අට කියල නේද තියෙන්නේ එනවගොල දන්න අට්ටදාසය කියවෙනකයි යනවාද විසේ හතර ඔය විදිහත යනවා කියලලා ඔයාලට මතක තිබුණා හරි ඔන්න ඔවා තමයි අප මේ වෙන කොට ඉගෙනගෙන හිටියේ අපි දැන් අද ඉගෙන ගමූ කොහොමද. ඔන්න ප්‍රමත වක්්‍රයකට අනුව ස්ක්‍රීණ එකේ දාල තියෙන ගාන හදන්න. සිසුන් කියයක් ඉන්නවද. සිසුන් කියයක් ඉන්නවද. ඔන්න ගාන හද්දි මුලදිම මමදාගන්නවා එ කැප්ටල්ෙන් දැම්මත්කමක් න සිම්පලෙන් දැම්මත්කමක් නම්බත නම්බවලට අපි ියස් කරන ංග්‍රසි ංකේතය තමයි මේක තුන්දාහයි එම ළමයිගේ ලකුණු ප්‍රමතව්‍යප්ත වෙලා මම ඇද ප්‍රමතවක්්‍රයක් ඒ කියන්නේ මැද ලකුණෙන් සියයට පණහක් මේ පැත්තට සයට පණහක් මේ පැත්තත ඒ කියන්නේ එක ලකුණයි කිය ගත් තොත් මේ පැතර ලකුණු කියක් ද පාගයයි හෙවත් දශම පහයි මේ පැත්තර දශම පහයි දැන් තේරුණාද සියයක් කියලගත් තොත් පණහයි පණහයි දාහක් කියලගත් තොත් පන්සීයි පන්ීයි ඔහොද මතක තියාගන්න හරි මැද ඒක තමයි මධ්‍යන්නේය හතලිස් දෙකයි මධ්‍යන්නේය හතලිස් දෙකයි. සම්මත අප ගමනය අටයි. එ තුොට සම්මත අපප ගමනයට මොකක්දම පාච්චක නකුර ස්ටෑඩ ඩිවේශන් නේද සම්මතා අපපගමනයට එක්ෝ Sස්ද කියන්න පුළුවන් එකෝ ඇස් කියන්න පුළුවන් නේද සම්මත අපගමනයට ඇ එතු ඇස් කියියද අපේ. එක් බාකයද හතලිස් දෙකයි ගොන්න අපි දත්ත ටික එම ලකුණුෂේණය ප්‍රමතව ව්‍යාප්ත වී ඇති නිසා ඒ ලකුණුශේණය හා සම්බන්ධ ගැටලුවලට පිළිතුරු සොයන්න අපිට ප්‍රමතභක්‍රයේ මූලධර්ම යොදාගන්න පුළුවන් ඔන්න එහෙනම් අපි දැන් ඔන්න ගනං හදන්න යන්නේ මෙම ගන්නල තියෙන්නේ ක්කෝම පහුගිය සතිවල කියවන්ට පලවෙනි ප්‍රශ්නය මොකක්ද තියන්නේ න්න මෙම ශ්‍රේණයේ ලකුණ හතලිස් දෙකාත් පණහත් අතර ළමයි කී දෙනෙක් සිටිදද ලකුණු හතලිස් දෙකායි ලකුණු පණහායි අතර ළමයි කී දෙනෙක් වදන්න ඔය වගේ අපිටවශ්‍ය ඕ නෑම ලකුණු සංඛ්‍යාවක් අතර සිටින ළමයි ගාන හොයන්න පුළුවන්. මේ උදාහරණ කරයි පස්සේ අපි මේක කරන්නේ හතලිස් දෙක පණහතර මේ කරයිම් පස්සේ පණහා හැට අතර හැට පහ ඇත්තේ අතර තිස් පහ පනස් පහතර ඕනෑම ලකුණු ප්‍රමාණයක් අතර මේ විභහගයෙන් ලකුණු ගත්ත ලමයි කී දෙනෙක් ඉන්නවද කියල හොයන්න හැකියාවෝ ගොලන්ට ලැබෙනවා. එහෙනම් ඔන්න පලවෙනි කොටසතයන් මෙම ශ්‍රේණයේ මොකද මෙම ප්‍රමත ව්‍යාප්තියේ ලකුණු හතලිස් දෙකයි පණහයි අතර ගත්ත ලමයි කීයක් ඉන්නවද කියලා බලනෙක. හතිස් දෙයි පණහයි අතරගත්ත ළමයි කීයක් ඉන්නවද කියන එක. මොකක්ද සූත්‍රය ඉසඩ් දාන්න ඕනේ නද ඉසට ඩාන්න ඕනේ එතකොට ඉසදදානකොට මොකක්ද ඉසඩ් හොයන්නේ අපි හොයන්ඩ ඕනේ මෙන්න හතලිස් දෙක කේන්ද්‍රික ප්‍රවණ තාමිනුම අනුව හතලිස් දෙක එන්නේ හරි මැද්දට එහෙනම් පුතේ පලවෙනි කොටසට යනවා හතලිස් දෙකයි පණහයි අතර ගත්තලමයි කීයක් ඉන්නවද කියලා මම ඇන්දොත් ප්‍රමත වක්්‍රය දැම් ප්‍රමත වක්ලා ද ඉන්න පට ගාල පුරුදු වෙෙන්්ඩ ඕනේ මෙන්න හතලිස් දෙක අනිවායෙන් පනහ පිහිකන්නේ මේ පැත්තට වෙන්න දකුණට වෙන්න මම ගමු මෙන්න මේ ලකුණ පනහයි කියලා මෙන්න මේ අතරේ සිසුන් කීයක් ඉන්නවද කියලා තමයි හොයන්නේ පාට කරපු හරිිය පෙනුණනේද මෙත නැදී අපි දන්නවා හරි මධ්‍යන්නේදී ඉස ඩගය කියද හොයන්න දෙයක්ද. ඉසට කියක් කියලනවද බින්දුවයි. ඇයිඉසත් බිඳුව එන්නේ මොකදඉට හොයන සූත්‍රය කියන්න හැමෝම ඉස දොන සූත්‍රය මොකක්ද පේනවාද මේ හරි බෝඩ්කේ. ඉසට් සමානයි එක්වින? බාබදීම නද ඉසත් සමානයි එීනක් බාබදීමs මොකක්දක් කියන්නේ එක් කියන්න මොකක් දික්මට කියන්න ල එ කියන්නේ දළ ලකුඩ එ බ ම්‍යන්නේ මධ්‍යන්‍යය වැරිගෝඩ් තම්මතා අප ගමනය පුතේ එහෙනං ඒක යෙදපු ගමන් දළලකුණත් මෙතෙදිී හතලිස් දෙකයි මධ්‍යන්නත් හතලිස් දෙකයි. ඇයි අපි ගත්තේ හතලිස් දෙකන එහනම් හතලිස්කින් හතලිස් දෙක අඩු කල හම බිින්දුවේෙන නිසා අන්න වාර්යෙන් කේන්ද්‍රේදී ඉසට්ඩගේ බිින්දුවයිඒක හොඳට මතක තියාගන්න එහෙනම් අපි හොයන්ඩඕනේ ලකුණු කියේ ඉසට්ඩගේද. පණහ වනවිට ඉසට්ඩගේ. ඇයි හතලිස් දෙකත්. ත් අතරගත්ත සිසුන් සංඛ්‍යාව තමයි අපි හොයන්නේ.හරි එහෙනම් අපි හොයන් ඩෝනේ කියවිට ද එක් පනහ වනවිට පණහාඩු කිරීම හතලිස් දෙක බෙදීම අට හොයන්නෝ ගොල්ලොත් කියද උත්තරෙන්නේ කියන්න ඉසඩ්ුවලට ්‍රක්ගාල හොයන්න. පනහෙන් හතලිස් දෙක් අඩු කළහම ධනටයි හොතර මතක තියාගන්න. ධන අටාටෙන් බෙදුවාහම ඉසඩෙන්න්න පුතේ දන එකයි. අනිවාරෙන් කේන්ද්‍රික ප්‍රවණතාවෙන් කේන්ද්‍රයෙන් දකුණත් පසට යනවිට ධන කේන්ද්‍රයෙන් වමත් පසට යනවිට තමයි ඉසට් ්‍රීන වෙන්නේ. එහෙනම් ඉසඩ්ඩග එනවා දන එකයි කියලා. හැමෝටම තේරුණාද එහෙනම් දැන් අපි බලන්න ඕනේ ඉසඩගය ධන එක වෙනකොට. අන්න ඒකට අදාළ වර්ගඵලය කොපමනද කියලා. මේ ඇත්තටම කියන්නේ ඒරියායක. මෙන්න මේ වර්ගඵලේ මේ මුළු වර්ගඵලය ඇතුළෙම ළමයි කීදෙනනෙක් ඉන්නවද තුන්දාහක් ඉන්නවා. ඒත් උන්දාහෙන් මෙන්න මේ තීරුවේ වර්ගඵලේ ළමයි කී දෙෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕනේ. එහෙන අපි ගත්තොත්. මේ මුළුව එකම එකයි කියලා. මේ පැත් අපි දන්න අනිවාරෙන් භාගයයි කියලා. මෙතන කොච්චරක් ඉන්නවද. එමනත සයි කියලාගත් තොත් සීයට කොච්චරක් මෙතන ඉන්නවද කියලා හොයන්න තමයි දැන් අපි වගුව පාවිච්චි කරන්නේ. එහෙනම්පුතේ දැන් බලන්න හතලිස් දෙකයි පණහයි අතර ළමයි කියයක් ඉන්නවද. කොච්චර ප්‍රතිශතයක් ඉන්නවද බලන්න බලන්න වගුව ශේත්‍ර පල වගුවමං ෝගොල්ලන්ට එව්වා. ඒක බලන්න එ ලකුණකට එක කියන්නේ එකේ බිඳුව ඉසට හරියට එකයි. වෙන මුකත්ම නෑ ඉසට හරියට මේ එකයි. එක නං කොහෙද ඒකට අදාල තියෙන්නේ ඔන්න බලන්න මෙන්න වගුව හර මෙන්න ල වගුව පෙන්නලත් තිය නෝගොලන්ට උඩහරිය කියව ගන්න තමයි මේකත් එක්ක මේ වූුවේ යෙන්නේ පේපරක ගලන්ත හම්මන වගුව. න්න එකට අදාළ වගුව අගේ කියයද කියලා කොමද බලන්නේ එකයි දශම බින්දුවයි බිදුවයි බිදුව එකයි දශම බින්දුවයි බිදුවයි බිදුව. කෝ එක මේ තියෙන්නේ එකයි දශම බිින්දුවේ මේ පැති තියනෙ බිදුව බිදුව. බිදුව එක ලොක්ටේබල් එක බලනාව වගේමයි ලගුවගුව බලනාව වගේමයි. බින්දු ගණන් ෙයි දශම ගණන්න නෙමෙයි එකක්යි දශම කියදපුතේ බිදුව බිදුව බිඳුව මෙන්න තියෙනවා අගේය. කියවන්න කියද තියන කියලා වගුවේ අගය. ව බිින්දුවයි දශම තුනයි න්නරයි එකයි තුනාා අඩුවෙන් කියව්වේයි. එනං මේකට අදාල මොනාද වගුවේ අගය? මොකදද වගුවේ අගය. ඉස සමානයි එකට අදාළ. ඉසඩ් සමානයි එකට අදාළ වගුවේ අගය කියද බිඳුවයි දශම තුනයි හතරයි එකයි තුනයි. ඔන්න ඒ දශම පහක් කියල මේ පැත්තගත්තොත්. දශම තුනයි හතරයි එකයි තුනක්ම මේ ටිකට අයිති. එහෙන මේ එකකටගත්තොත් එහෙනම් ප්‍රතිශතාගය. මොනාගේද ප්‍රතිශත අගය බලන්න මෙයා ගුණකරනවා සට සෙන් ප්‍රතිශත බලන්න දශම හෝ භාගයක් සියට සියෙන් ගුණ කරනවා. සිය සයෙන් ගුණ කරනවා කියන්නේ දර්ශමවස්ථාන දෙකක් පැන්නහම තිහතරයි දශම එකයි තුුණා සීට. යට තිස් සතරයි දශම එකයි තුනක් ඉන්නවා. ලකුණු හතලිස් දෙක පණහ අතර සීමාවේ. දැංකේරුුණාද හතලිස් දෙක පණහතර සීමාවේ. සියට තිස් හතරයි දශම එකයි තුනක් ඉන්නවා. එහෙනම් සීරති සතරශම එකයි තුනක් ඉන්නවානම්. එහෙනම් අදාල සිසුන්ගණන අදාල ුන් සංඛ්‍යාව කොහොමද හොයන්න අදාළ සිසුන් සං්‍යාව. අදාල සිසුන් සංඛ්‍යාව හොයන්නේ ස තිස් සතරයි දශමය එකයි තුනක් ඉන්නවනං තුන්දාහට කී දෙනෙක් ඉන්නවදද කියලා. සීයකට ඉන්නවනං තිස් සතරයි දශමය එකයි තුන තුන්දාහකට කී දෙනෙක් සිසුන් අයිතිද කියන එක තමයි මේකෙන් හොයන්නේ. බලන්න පුළුවන්නං. ගන්න හරේ සුළු කරන්න බිින්දුවට බින්දුවට බින්ඳදුවල බිඳුව කියන සයෙන් බෙදවා සයෙන් බෙදවා බෙදලා තිහෙෙන් ගුණ කරනවා තිහෙෙන් ගුණ කරන කොට කොහොමද කරන්න තිහැ කියන්නේ දහවරා තුන තිහායි පුතේ තිය කියන්න කියද දහවරා තුන තිහායි දහවරක් තුන තිහායි නං තිස් හතරයි දශම එකයි තුන මම ගොලන්ට ලේසි වෙන්න මෙච්චර කරන්න ඕනෑ

අප ලියනම දුත්ත රොහොම එක්දා සිිස්තුනයි දශම නමය සිසුන්ගාන එහෙනම් කියයි කියලදලියන්නේ වටේලලියන් ඩඕනේ එක්දා ස්විසි හතරයි ශෂෝන යනේ දශම ගනන් කෑලි එක නිසා පූර්ණ සංඛ්‍යාවට වටේලලියන්න ඕනේ එහෙනං මේ ළමයි තුන්දාහෙන් මේළමයි තුන්දාහෙෙන් බලන්න ඇත්තන මේ ශේත්‍ර පලයගත්තත් මෙහේ වැඩී මෙහිටයනකොට අරංකව ස් පර්ෂෝන් මකලක්ෂණය නිසා චූටි වර්ගඵලය අඩුුවෙනවා මේ හරි තමයි උපරිම වර්ගඵලයක් තියෙන්න්නේ. එහෙනම් ළමයි කී දෙනෙක් ඉන්නවද එක්දා විසි හතරක් ඔන්න එහෙනම් පුත්තේ තේරුුණාද මෙතන්ට එනකම්. එහනම් පුත්තේ එක්දා සිසිහතර කරන්න ඉන්නගැෙන හුන්ඳට මතක තියාගන්න. ඉස්සඩ් ලකුණ දන එකක් වෙන කොටත්. එක්දා සිසි හතරයි කියන්නේ. ඔය බිතිහටම ඉසට් ලකුණ රිනේක වෙන්නේ කියදිද. ඔන්න දැම්මා ප්‍රශ්න කහන උත්තර දෙෙන් ොනේ ඉසසිද ලකුණ නයක වුනේ ලකුණු පණහෙදි. ඉසදගේ රිනේක වෙන්නේ ලකුණු කියේදිද. සම්මතා අපගමන අටබැගින් යන නිසා සම්මතා අපගමන අටබැගින් යන නිසා එකවෙන්නේ අටක් එහයි. එක්ස් පාකීයද හතලිස් දෙකයි හතලිස් දෙකට අතක් එකතු කළ හම පණහයි යඔන්න ඉසට් වන්නනවා. යිඉේ දෙක් එනවා ආයි පනහට අතාකිතු කර හම පණසටේ දීසට් දෙක එනවා. රයිට් අන්න හෙමයි එන්නේ වගේම බේ පැත්තට හතලිස් දෙකෙන් අටක් අඩුගල හමති සතරයි රින එක එන්නේ ඉසට්ති සතරද එහෙනම් මේක ඉග ගත් අනම් දැංගෝගලට ම චුට්ක් පැදිිරනවා අතාවවා අමතරෝ මොකද මේ පලවෙනි ගන මේකෙන් ඔක්කොමිගන්න ඕොනිසා මේකෙන් පුතේ වැඩිම වර්ග පලයක් දෙපසක විහිදී ඇත්තේ ඉසට් සමානයි ධන එකහා. ඉසට් සමානයි ඉරිණඒ ක අතර මේ ඉසට් බින්දුව මෙන්න මේ වර්ගඵලය මේ පැත්තර තියෙනවා සීයට තිස් සතරයිදශම එකයි තුනක් ඕක වෙනස් වෙන්නෙ නෑ මොන්න මොන ලකුණ ගත්තත් කොයි පේපරකට ලිව්වත් මේ ඉස දෙකාතර වර්ග පලේ දැ කටපාඩක් වෙන වටික දවසත් ගඩන් හගඳනකොට තිස් සතරයිශම එකයි තුනයි. ශවා එනං මේක ප්‍රමත වක්්‍රයක් දෙපැත්ත සමානයි සර්ව සමයි එනම් වං අතරත් තියන්නේ සයට තිස් සතරයිදශම? එයි තුනයි. ඇහැනම් දකුණුවද පැත්තෙත් ළමයි න්නවා මෙතැන කී අද එක්දා ස්විසි හතර උගලන් පුළුවන් පපුතේ මේ විදිට ඇඳ ගන්න රූපස සරණ යන්ටින්. හොඳට පැහැදිලි එතකොට මේ බලන්න සීයට තිස් සතරයි දශ එකයි තුනයි සේරති සතරයි දශ එකයි තුනයි. මෙතන ඉසට බින් දුවයි. මෙතන ඉස් ධන එකයි මෙතන ඉසඩ් රින එකයි. හොඳද ඉසරිීන එකයි. මේ පැත්තේ ඉසඩ් ධන එකයි. හරි? එතොට මේ පැත්තත්තින්නවා ළමයි එක්දා විසි හතරා බය නැතුව දෙපැත්තටම කියන්න පුළුවන් ළමයි එක්දා සිසි හතරයි ළමයි එක්දාස් බසි හතරයි කියලා හරිද රෙක්දාා සි අහතර එක්දදා සි හතරයි ලස්සනට දෙපැත්තරේ යනවා ඇතගත්තා දේටිකත් එහෙනම් බලමු අපි දෙවනි කොටස අපි බලම එහෙනම් දෙවනි කොටස මොකද කියලා මොකද දෙවැනි කොටස කියලා තියෙන්නේ ඊට කලින් ඊට කලින් චූට්ටක් බලන්නකො මෙන්න මේ මම ස්ක්‍රීනක ශාකරනවා ස්ක්‍රීනක ශා කළ හම බලන්න හරි මේ තියෙන්න්නේ ඔන්න ෝක පුතේ මං මුලදිමෝක පෙන්නුවෙන මුලදි මෝක පෙන්වුවනක් ඔගොළ බයවෙනවා දැන් ඔගොළ ගානක් හැදවා ඔගොළ ගානක් හැදුවයින් පසේ ොගොලන්ට තේරෙනවා අපේ ගානේ මධ්‍යන්නේය දීලා. ඒකෙන් හරියට අටක එහා ලකුණ ඇහුව ගමක්. ඉසට ඉස දෙක වෙනකොට මේ බන්න තිස් අතරයි දක්්ශමයක්කයි. එහනම් ඉසට දෙක වෙනකොට කොච්චරද තියෙන්නේෙ තව දහ තුනයි දශම හයක් මේකට ඇඩ්වෙලා. හරිද ඉස තුන වෙනකොට කොච්චරක් දැඩ්ඩලා තියෙන්නේ. දෙක දර්ශමයක්කයි. මෙන්න මුලු වර්ගඵලය අ ගනන් ගන්න බැරි වල්ග කොනේ. බිඳදුුව දශ එකක ප්‍රමාණයක් දෙ පැත්තටම සමමිතික විහිරිලා මුළු වර්ධ පලෙන් සයට හැටාටක්ම මේ දෙකත්තරේ සියටා නූපහක්ම මේ ටිකත්තරේ වෙනද කොච්චර ලොකු ප්‍රමාණයක්ද මේ උපරිම ලකුණු අවම ලකුණු ගන්න ලමයිඉන්නේ හරීම අඩුවෙන් කියන එක මේකින් හොදදට පැහැදිලිව පේනො මේ බලන්න මේවා මම ඔය මෙතියෙන්නේ ඒකම තව විදිහකට ටන් ස්ක්‍රීන් ෝට් ගන්න පුලුවන් මම මේකින් එකක් දෙක් පෝගොලන්ට ඒවන්නං ඇඳගන්න බලන්න මේම හරි ලේසි ඇඳල තියාගත් හමර මම ඇඳපු ඉස්සතරයි දශම එකයි තුන වගේ මයි මේ හැම තැනින්ම ම පෙන්නුම් කරන්න උත්සාහ කළේ ඕනම වගුවක ඉසට් බින්දුවත් එකත් අතර ති සතරයි දශම එක ප්‍රමාණයක් තමයි තියෙන්න්නේ. එකත් දෙකත් අතර දහ තුනයි දශම හයයි මේ දෙක එකට එකතු කළ හම හතලිස් යි දශමටයි ගානක් තියෙනවා අපේ වාදකොඩ සියට හතලි සතක් කියන්නේ පණහට ලංව දානේ ඔක්කොම ගොඩාක් සිතින්නේ මෙන්න මේ ලකුණු ඉස දෙකවන දක්වා පරාසේ ඉට වැඩිය අය හරි චුට්ටයි. ඉට අඩු අයත් මේ පැත්තෙන් හරිම චුට්ටයි එහෙමන ඔයාලට තේරුනානම් පුතේ දැන් බලන්න දෙ ගානය දෙවනි කොටස කරන්න මොකක්ද ගානේ දෙවනි කොටස තිලස් දෙකා අතර ළමයි කොතරම් සිටීද තිල දෙ අතර ළමයි කොතරම් සිටීද කොහොම දේකඩ උත්තරය කරන්නේ. දැන් අරක හදපුවැට මේ කමාරුද ඉක්මනට අගොල්ලෝ ඉසට් හොයලා ඉසටල්ටේ රීන එක ඉසට් හොයලා නැවතපුතේ මේක ඇසුරෙන් ආයිමේතික හදහදඉන්න ඕනෙ නෑ අයිමේික හදහදඉන්න ඕනෙ නෑ ඇයිහෙම හදන්න ඕන නැත්තේ පළවෙනි කොටසෙද මේ උත්තරේම ගත්තන දෙවැනි කොටසේ හදන්න ඕනෙ නෑ ලියන්න මොකදද ඉසටදලට එන්නේ රීන එක එම නිසා ඊට අදාල වක්ගුවේගේ බින්දවශම තුනයි හතර එක්කයි අතරයි. එම නිසා ඊට අදාල සිසුන් සංඛ්‍යාවත් එක්දස් විස්ස හතරයි කියලා ලියගන්න ඊළඟට තුම්වෙනිි කොටසේ අහනවා තිස්හතරයි පනහයි අතර ලකුණු ලබාගත්ත ලමයි කී දෙනෙක් ද කියලා. ඊළඟ චහනවාහිෙනං පණහට වැඩිය ලබාගත් පිරිස කොපමනද කියලා. මෙන්න මේ ගණන් ටික ගැන චූටක් බලන්න පුතේ හරි බලමු එතකම් බලන්නයිපොටින් ම පෙන්න්නම් ස්ක්‍රීන එක මෙතන එතකොට ඉසත් ජමානයි බින්දුවේදී. හොඳද? යි බින්දුවද අගේ කියද ලකුණ කියද හල දෙකයි ඉස සමානයි එකේදී ලකුණ කියද පනහයි නේද ඉස සමායි රින එකේද ලකුණ කියදහත හර එහනම් පොතේ මේ අතරේ ළමයි නුත් හිටියා එක්දස් විසි හතරක් ඒ කියන්නේ සීයට තිස් අතරයි දශ්ටම එකයි තුනක් මෙතනය නුත්තාව. මේ පැත්තරත් ළමයි හිටිය එක්දස් විසි හතරක් අපි ශුවරකටම දන්නවා. සයට තිස් සතරයි දශම එකයි තුනක් එනවා. එහෙනම් පලවැනි කොසට මොකක්ද උත්තරේ ලසිසුන් ගණන කියද එක්ද විසි හතරයි දෙනි කස උත්තරේ මොකක්ද ම් මයිසිතිද තිරහ ලස්ක අතරත් මෙ කොච්ච ලමයින්නවදහ සි හතරා එහෙනම් තුම් නිකටසිටහනවා ළමයින්ගෙන් කීදනෙ තිස් හතරත් පනහත්ත අතොර ලකුණු ලබාති බේද එහෙනම් තිස් හතර පනහයි කියන්නේ මෙතන ඉදලා මෙ තන්ටමනේද හතරයි පණහයි අතර කියන්නේ මේ මුළු ප්‍රමාණයම හරි තිස් හතරයි ඩ දෝෙ අක්ගල ගන්නකෝ තිස් හතරයි පණහයි අතර ලකුණු ලබාගත් ළමයි කීදනෙක් සිටීද එහෙනම් ඔන්න දැන් බලන්න පුතේ මධ්‍යන්නේය හෙවත් ඉසට සීරෝ ඉස් බිදුව වඋනාටේ ෙන කන් මයි පන පන හල याර ගත ම හර හ ගත මයි හර එ ප උත්තරේමොක් මයිද මංखලා කලින්ගාන හරනි උत्තරේොද ුණ ග මයිනත් එක්දා සිසි හතරයි කලානේද මම කරල පෙන්න්න ඕනද මැඩම්මින් ඉස්ස ඩගේ වින එක නෙන්නේ එතකොට ඒ වගුවෙන් බැලුව තති රින ලකුණ සලකා නැතුවද ඕ රන ලකුණ සලකන්නේ නෑ මොකද වගුවල තියන්නේෙ දානාගයන් එකැන දෙපසටම එක සමානයිනේ රිනවේවා ධනවේවා අපි වගුවේ බලන්නේ ධනම තමයි බලන්න වගේ කොතනකවත් රින තියෙනවද කියලා වගේ කොතනකවත් රින නෑනේද මැඩ වගේ කොතනකවත් න්න ලොක්ටේබල් එක මතක දෝගලන්ට ලඟග ගනක වගුව ඒ වගේ මයි පුත්තේ. රිනවේවා ධනවේවා බලන්න ඕගොලන්ට මේ වගුවේ ශ්‍යස්ක්‍රීන් කරලා තියෙනවා මම ස්ක්‍රීන් එකේ ගේ දීලා තියෙන්නේ කොයි පසට වෙන්නද දකුණත් පසට වෙන්න දනාගයන් කියලා. එතකොට ඒකමයි අනිත්පත්තට ටප්ලයි කරන්නේ හරියට කන්නාඩියකින් ධර්නයකින් බැලුව හම අනි ප්‍රතිමවිරුද්දධ පැත්වගේ දෙපැත්තම සමමිතිකයි. එක සමානයි තේරුුණාද පුතේ එක නිසා ආව කියලා බයවෙන්නෙ නෑ රිනාවත් දන පැත්ත වගේම හිතර තමයි සලකළ තමයි කටයුතු කරන්න එහෙනම් දෙවනි කොටසා ද්දී අපි ඉසත් ගන්නවා ප්‍රධීප කියපු නිසාම ටක්ගල් හදර පෙන්න්නන්නම් ඉසත් කියන්නේක්නක් බෙදීම ක් කියන්න කිය දෙති නදීති හතර කියන්නේ හතලස් දෙක බෙදීම එස් කියන්න අටයි හතලස් දෙගක් ගහම රිනාටයි රිීනාට අටෙන් බෙද් හම ඉසට්දොලටෙන්නේෙ රීන එකයි එතකට ඉසට රින එක කියන්නේ නැවත හදන්න ෝ නෑපුතේ දන්නේකට ම අදාලාගය එම නිසා නේද ලකුණුති සතර හතලිස් දෙක එම නිසාති සතර හතලිස් දෙක අතර මොනාද වගු අගය මොකදද? වගු අගය බිදුවයි දශම තුනයි හතරයි එකයි දෙකයි නේද. තුන හ එකයි තුනද තුන හ තුනයි හතරයි එකයි තුන එම නිසා ඕන නම් පුතෙ කෙලිම් අදාල සිසුම් ගණන හොයන්න පුළුවන් අදාළ සිසුන් ගණ නොහොයන්න පුළුවන්. කෙම්ම බිඳුුවයි දශම තුනයි හතරයි එකයි තුන තුන්දාහෙන් ගුණ කල්ලා සියයට ගන්න ඕනේ ැ සියයට ගත්තා කියන්නේ නැවත සියම් බෙදෙනවා කියන එකමනේ සතත් ගන්න ඕනේ නෑ තුන්දාහෙන් ගුණ කන්නවා කියන්නේ දාහේවා තුනා තුන්දාහෙන් ගුණ කන්නවා කියන්න කියද පුතේ දාහේවා තුනා එතගොන දාහේව තුනක් කියන්නේ මෙතන තියෙනවා දාහේවා කියක්ද තුනා එහෙනම් බින්දු අයි දශම තුයි හතරයි එකයි තුනවාරා දාහෙ ඒවා තුනා දාහ ගුණ කළ තුන් සයාතු එක දර්ශමස්ථාන තුනක් පනිිනවා තුන්සේ අහතලී සකයි දශම තුන නැවත තුනෙන් ගුණ කළහම කිය දෙන්නේ එක්දා ස්්‍රවිසි තුනයි දශමනාවය එනවා ඒ කියන්නේ එත නැසි සුන් ප්‍රමාණයක් එක්දාස් විසේ හතරයි නැවත නැවත කරන්න ඕ නෑක දාලා. ොලට කියන්න පුළුවන් පලවන කොටසානුව ඉසඩ්ඩගේට අදාළ සිසුන් ගණන ඒත් එෙක්දා සි අතරයි කියලා දෙවැනි කොටස තත්ලිය න්න පුළුව ඔන්න දැන් අපි පළවෙනි කොටසයි දෙවනි කොටසයි කලා දැන්වන කොස දෙයන්නේ තුන් වැනි කොසට තුන් වැනි කොටස බලන්න කියලා මොකක්ද කියන්න තුන්වැනි කොටසපුතේ ගනට ඇතති යොත්තු වැනි කොටස මොක්ද කියන්නේ තුන්ගනි කොඩස බලන් මොකක්ද කියන්නේ. ළමයින් කීදෙනෙක් තිස් හතර පණහාඒ කියන්නේ මෙන්න මේකනේද ලකුණු කරගන්න හැම්ම අවස්ථාවකදීම අදාළව පොඩියට හරි ප්‍රමත වක්්‍රයක් අඳි එක ඌගොල්ලන්ට ගාන පහසුවෙන් කරගන්න ලේසි. එක නිසා හැම වෙලාවෙම අදාල ප්‍රමතවක්්‍රයක් පුංචියට හරි අඳන්න එනතුන් වවෙනි කොටසතත් පට්ට ාල ප්‍රමතවක්ක්‍රයක් අඳ නික්මනටම ඇඳල මෙහෙමලියලා මේ පැත්ත තමයි. මෙතන ලකුණු හතලිස් දෙකයි. මෙතන පණහායි මෙතනති සතරයි දාන්න. ති සතරයි හතලස්තකයි අතර ළමයිෙක්ද සි හතරයි හතලිස් දෙකයි පනහ අතරෙත් ළමයිෙක් දස් විසි හතරයි. එම නිසා තිස් හතර පණහා අතර සිිස්සුන්. කියද පපුතේ ති අතර පනහ අතරසිසුන්කිීදනෙක්ද එදහල අදහල අටයි දැකේරුනාාද අත ළමයි දෙදහල අ හරිද එහමනන් දැන් මේ කෙටිය හදන නැටි හරිියයට හදන වනම් දශම වගේ දෙගුණයක් කරලා ඒ තුන්දාහෙන්ගුණ කළ තරි හතරවෙනි කොටසට යං අපි අපි අං හතරවෙනි කොටසට මොකක්ද හතරවෙනි කොටස හලා තියනෙ නැවත මොකක් ද හතරවෙනි කොටස හලා යෙන්නේ මර හතරනකොටස මොකක්ද හලා තියෙන කියලා දැන් මංමටික මකනවා ඉරස් කරනවා හතරකොටස මොකක්ද හලා තියෙන්නේ පනහට වඩා බැඩි ලකුණු ලබාගාත කොපමනග පලන ද හතරවිකොරසට කොහොම උත්තරේ හොයන්න කියලා හතරනිකොස චු ෙල්ල මහරේ හතරනිගොරසට ඔන්න ඇදායි ප්‍රමත වක්ලය අඳන්න ඕන ඇදා. මේ කියල ලකුණද හතලිස් දෙක හතලිස් දෙක ලකුණු මැද පිහිටි ලකුණ. එනම් මෙන්න මෙතන පණහා පණහයින්න ඉසට් සමානයි කියදද. එකේදී මෙහෙම ලකුණු කරගන්න පුතේ පණහට වැඩි ලකුණු මේක තමයි පණහට වැඩි ලකුණු මෙන්න ලකුණු ලබාගත්. මෙන්න පනහට වැඩියෙන් ලකුණු ලබාගත් සිසුන් ප්‍රමාණය ඉන්නේ අන්න එතන එහෙනම් දැන් ඔයාල ගන්නවා මොකක්ද අපිට හොයන්න බෑපුතේ ඉසත් ජමානයි එක හොයලා තියෙන්නේ ඒ වෙනකොට පණහා හොයලා තියෙන්නේ. මේ පණහට වෙනකං සේට කියද හිටේ. තිස් හතරයි දශම එක තු නැදගුණට යක්කොම ලියගන්න පුළන් මොකදක කොටස්ලින් ලැබිල තියෙන නිසා. හරිද එහෙනම් මේ ප්‍රමාණයට අදාළ අගය වගුවෙන් බලන්න ඕනෙ නෑ අපිට තීරණය කරන්න පුළුවන්. එහ පණහට. වැඩෙන් ලබාගත් පනහට වැඩියෙන් ලකුණු සොරි පනහට වැඩියෙන් ලුණු ලබාගත් කාවද හොයන්න පුළුවන් පුතේ සිසුන් ප්‍රතිශතය හොයන්න පුළුවන් කොහොමද සිසුන් ප්‍රතිශතය සොයන්න මට කියන බලන්න පනහට වැඩියෙන් ලකු ලබාග සිසුම් ප්‍රශතය වන මොදකන්න තිෙන්ද පුතේ අඩු කරන්න පනහන්ද.ට පනහෙන්ද හරි භාග්‍ය එක නිසා පනහෙන් පීරනැත් ම් මෙන්න මෙහෙම පුළුවන් බින්දුවයි දශම පහේ. ඇයි අපි මේ එකක් කියලා ගත්තොත් වගුවයාගේ කියද තුනයි හතරයි එකයි තුනනේද අඩුකලානං හරි නේද. ප්‍රතිශතය නෙම එහෙනම් ප්‍රමාණය. ප්‍රතිශතය දැන් තේරුුණාද මේකත් හරි මං පස්සෙලියන්නම් ප්‍රතිශතය ලියනකොට යට පානාහෙන් අඩු කරනවා සයටති සතරයි දශම එක යිතුුණා. තේරුුණාද නැද්ද එතැනකං හරි අය කියන්න බල නික්මට ඒටි සට පහයි සල පනහ මටික අඩු කරනවා ඇතකොට මයි පනහට වැඩියෙන් ගත්තා එන්නේ තේරුුණාද මෙතනට එනක් මෙතැනට ලකුණු තිස්සකරශමය කයිතුන නිසා මුළු ලකුණනේ කෝ ෝොම පනහ අු කරන්නේ අඩුර ැරිියයාට ඔන්න කියල දෙෙනවා ශමස්ථාාව දක් දා ගත්තා සතරයි දශම එකයි තුන අඩු කළහම අඩුකරන්න දශමස්ථාන දා යොදාගත්තා බින්ුවෙන්තුනක් බෑමිත්තනින් එකක්ගේ නොනේද මෙතන හතර වෙනවා දහාය දහයන්න දහය දහයන්තුනක් හතයි නම අයුතුරු නම එකක් අටයි නමය අතුරු නමෙන් හතර පහයි හතරෙන්තුුණා එකයි කොච්චරද සීට පහලවයි දශම අටයි හතයි බලනො වැයටත්තවද කියල සිට පහළවයි දශම හතයියට හෙනම් ඔන්න ලකුණු පනහට වැඩියෙන් ලබාගත්ත ප්‍රමාණය සයට පහළවයි දශම අට්ටයි හතයි එම නිසා සිසුන් සංඛ්‍යාව බලන්න මොකද කරන්න. තක්ගාලකයන් කොච්චර සිසුන් ඉන්වාද කියල බාන්න මොද කරන්නේ ීට පහලවයි දශම අටයි හතක් මෙතන ඉන්නවනම් නහොදර මතක තියා ගන්න මේටික ඉන්න පහලවයි දශම? අටයි හත් පක්ෂියයට ඉන්නවනං තුන්දා හට කොච්චර ඉන්නවද කියලා බලනවා. සීයට පහළවයි දශමා අටයි හතයිනං තුන්දාා හකිින් කියීයක් ඉන්නවමද බලනවා. බිින්දු දෙකට බින්දු දෙක කැපෙනවා කියන්නේ සියෙන් බෙදවා. තියෙන් ගුණ කරන්න තිහෙෙන් ගුණ කරනවා කියන්නේ. එක සිය පනාසටයි දර්ශ මහත තුනෙන් ගුණ කලාන්නං හරේ තුන් අරක් කට විසියකෙන් එක දෙකක්කි තුරුයි. තුන් කට විසි හතරයි දෙකයි විසිහයෙන් හය. දෙකක් තුරුයි තුන්වරක් පහ පහළවයි දෙකයි දාහත එ හත එකක් කිතුරුයි තුන්වරක් එක තුනයි එකයි හතරයි කියදාව සුල් කරහම කියදාවේ දශම එකයි එහනං ලමයි සංක්‍යාව කියවිය යුතුද හැත් හයි දශ මේක වැඩිය ගනන් ගන්නේ නෑ දර්ශම පහත වැඩිය අඩුයි එහනං ඔන්න පුතේ පෙනුන අදාගහරිය? හරි නේද? සියයට කියට වඩාද?යටඩාද. සියට පනහට වැඩිය එක ලකුණු පනහට වැඩිය. ලකුණු පනහට වැඩිය ගත්ත ළමයි හාර සය හැත්තහය ඉඳල තියෙන්නේෙ තුන්දාහෙන්ම එහෙනම් කියන්න. පනස්සටත් අතර ලකුණු ලබාගෙන තිබෙන ළමයි ප්‍රමාණය කොහොමදේක හොයන්නේ. පයි පනස්සකයි අතර ලකුණු ලබාගෙන තියෙන සසිසුන් ප්‍රමාණය කොහොමදේක හොයන්න. කාර්ද කියන්න පුළුවන්. අන්ඳින්න බලන්න ප්‍රමතවක්්‍රයක් හිතල ඕගොල්ලේ වගේම ඔගොල හිතලේ වගේම අඳන්න ප්‍රමතවක්‍රයා පණහයි පනස්සටයි අතරට පස්වෙෙන කොටස. අන්තිම කොටසට කොහොමදා දින්නේ මෙන්න වගුව . මේ කියද ලුණ මේ ඉසත් සමානයි බින්දුව ලකුණ කියද හතලස් ඕ පනහ කියන්නේ පොතන ද අපි හොඳටම දන්නවා පණහ කියලාව අපිට ඉසට සමානයි එකේදී ලකුණ පණහයි නේද එහෙනම් පනහා ආයි තවටක් එකතු කළ හම නේද පනස්සට කවද දන්න එහෙනම් ඉසත් සමානයි කියදද පනණසට එන ැත්ත කියලා මෙන්න මේ අතර ප්‍රමාණය පණහයි පනස් අටයි මෙන්න ලකුණු මේ අතරගත්ත සිසුන් ප්‍රමාණය හොයන්ඩ තියන්නේ. ඔන්න ඔය පැහැදිලිද කොහොමද හොයන්නේ. අපි දන්නවපුතේ මෙත නිදල මෙතෙන්ට තිස් සතරයි දශම එකයි තුනයිසිීයට. අපි හොයන්ඩෝනේ මෙතනයිඉදලම, මෙතෙන්ටම කියද කියලා. කියදක් හාද මෙන්න මේ තැනට වෙනකං. එහනං පනස් අට ර එ හතර වනි පස්සනි කොටසද පහතර වනි කොරසද අහතර වනි කොටසනේ ද පනහට වඩාල කරු බා නොර ප පස හම් පුතේ පලවෙනිම තමයි පණහයි පනස් සටයි. මොකදද පණහා? පනස් අට පිරිස හොයද්දී ඉස්සෙල්ලාම අලුතෙම්ම ගාන හදනවනා අපි පනහ පිරිස හොයන් ඩෝනේ කොහොමම පනහට ලකුරු ගත්ත පිරිස හොයන්නේ පනහක්ගත්ත පිරිස හොයන්නේ එක්ක් බාබදීම එස්වලින් ඉසෙඩ් හොයලා පනහට අදාල ඉසට්ඩගගේ හොයල ඊට අදාල ලකුණ හොයනවා හරි එහෙනම් පනහ පනස්ට පිරිස හොයද්දී පලවෙනි වැඩේ තමයි පණහට අදාලව යට අදාළවද මං මුල ඉඳලම යනවා තේරුුණේ මුල ඉඳලම අලුතෙන් ගාන කදනම් වගේ යනවා පන හට අදාළව කොහොමද පන හට අදාළව හොයන්නේ ඉසඩ් සමානයි එක්වන එක් බා බෙදීම එක් කියන්න කියද මනහා එක් බාපි දන්නව හැමතිස්සිම හතල ස්තක බෙදීම අට ධන අට්ට බෙදීම අට්ට කියන්නේ ඉස දෙනව දාන එකයි කියලා ඉසට ධන එකයි කියන්නේ ඊට අදාළ වග අගය වගගය කියද වගගේාවේ බින්දුයි දශම තුනයි හතරයි එකයි තුනයි දැන් අපිට කට පාඩා බින්දුයි දශම තුනයි හතරයි එකයි තුයිඒයන්නේ ප්‍රතිශත ප්‍රතිශතක වගු අගය කියද තිස් හතරයි දශම එකයි තුයි දැන් අපියන් කියට අදාළවද පනස් අ අදාව කියද පනසරදා දාව ඉසක්න බාදීමක් කියද පන බා කියයද හතලස් දෙයි හතලස් දෙක ඉදල පනස් අටට කියද දනදාහස අයි දහස අටම්බෙදම ඉස් දගය දන දෙකයි මොකදසි ධන දෙකට දාලාව වක්ුවගේ ක්මට බල කියන්න වගුව ියි දශම හතරයි හතයි හතයි දෙක ඉස දෙකට මේ තියන්නේ ඉස දෙකට අදාළ වගු අගය දෙකේ බින්දේ බිින්දුව. බින්ද අයි දශම පේනවද වගුවෙන් බැලූ හම හතරයි හතයි හතයි දෙක මගේ ස්ක්‍රීනක පේනවනේ දොක් ගොල්ලන්ට ස්ක්‍රීන් චාකරපපුයක බලන්න පුතේෙන්න්න දෙකේ බින්දුව මේ තියෙන්නේ අගය බින්දුව අයි දශවම මගේ කල්සරක නවත්තල තියන එතන හතරයි හතයි හතයි දෙක. ප්‍රශක වගවාගේ කියද ප්‍රශත ව වෝවාගය හතලිස් හතයි දශම හතයි දෙකයිසියට නද නි හලස් හතයි දශම හතයි දෙයි එහෙනම් පණහා පනස් අට පිරිස කියන්නේ මේ දෙක අතරේ ලකුණුගත්ත පිරිස මේ දෙක අත්තරේ ලකුණුගත්ත පිරිස තමයි පණහා පනස් අට පිරිස කියන්නේ හර පණහා පනස් අට පිරිස කියන්නේ මේ දෙක අතර ලකුණු ගත්ත පිරිස කොමද හොයන්නේ එක කොමද පනහ පනසර පිරිස හොයන්නේ කියනවට පණපනසර පිරිස හොන්න කොමද කියලා පණහා පනස් හටට අදාලව දෙකට මාදාලව කොම්මද හො යන්නේ. හතලිස් හතයි දශම හතයි දෙක මෙතටමනක. මෙතන් තෙනකං කියීයද ති හතරයි දශම එකයිතුන ඕක අඩු කලානං මේ ටිකේනවනේද හොඳට බලන්න පුතේ මේ කියන්නේ මේ කියන්නේ අපි ඇන්දොත් පොඩි මෙතනින් ඇඳොත් පෙනී දෝගලන්ට මෙහෙම ඇන්දෝතුන් මෙ ඉසට් සමානයි බිදුව ඉඳලා මේ ටිකේ උත්තරේ තමයි ඔය දෙන්නේ මේ ඇන්දෝතුන් ර පේෙනමම අති එක සත් මානයි බිින්දුුව ඉඳලා ඉසත් ජමානයි දෙක වෙනකං මේ ටිකයාදය එහනං පණහපනා සටට අදාළ කියන්නේ මේ මුළු ටිකෙන් මෙතෙන්ටෙනකම් මේ ප්‍රමාණෙන් මෙන්න මේ ප්‍රමාණය අඩුකල්ල දැම් මහම ඉතුරුුවෙන කොටස ඉතුරුුවෙන කොටස දොළහෙන්තුනක් නමයයි හයෙන් එකක් පහයි හයෙන්හතර දෙයි හතරෙන්තුනාක් කිය දෙනම් පහ පනසකදාල ප්‍රතිශතය අදාල ප්‍රතිශතය සියට දොලහයි දශම පහයි නාවයක් එහනං අදාල සිිසුන් සං්‍යාව බලන්න පුතේ මොකද කරන්නේ අදා සිසුන් සංකාවමොකද කරන්නේදොහයි දශම පහයි නමය තුන්දාහෙන් ගුණ කරනවා ඇයි මුලු සිසුන් සංඛ්‍යාව තුන්දාහක් නිසා ගන්න බල උත්තරේ තුන්දාහෙන් ගුණ කල්ලා දොල්හන මේ දහ තුන නේ ද කවුරුත්මට කිව්වෙනෑ මේ මෙතන හත්තෙන් හතරක් කියද තුුණයි මෙතන් හතෙන් හතරක් කියද තුනයි දහ තුනයි දශම පහයිනාවය තුන්දාහෙන් ගුණ කරන්න තුන්දාහෙන් ගුණ කරනවා කියන්නේ දහතුන සම්ප පහ නේ තුන්දාහෙන් ගුණ කල හම ටක්ගාල බලන උත්තර කියද කියලා ීටනස්ොරි සෙන් ප්‍රතිශතයන පාය සීියද දහතුනයි දශම පහහිනාවේනම් තුන්දා හට ගුණ කරන්නේ එනම් දහතුනයි දශ පහයිනාවය ගුණ කරද වෙන්නේ තිහෙ දශමස්ථානය එකක් පැන්නා එක සීියතිස් පහයි දර්ශමනාවය තුනෙන් ගුණ කරම නම්වරත් වන විසිහතෙන් හත දෙක් තුරුයි පසරත්තුන පහලවයි දෙකයිද හතේ හතක ර රතු නැකයි ද බිද ක් තු තුනකයි හත්තරයි. හාරසිය හතයි දශ මහතයි කියන්නේ. හාරසිය අට දෙනෙ. සිසුන් හාරසිය අට දෙනෙක් ඉන්නවා මොනලකුණාට අතරෙද පණහායි පනස් අටයි අතරේ ලකුණු ගත්ත. තේරුණේ නැද්ද ආපුතේ එතකොට එහෙනම් ඉස එක ලකුණක් බැලවා තවලකුණක් බැලුවවා අතර මැත්්ද මෙන්න මේ වගේ අගේයක් හොයන්නනම් මෙතැන් තෙනකංකොච්චරද ප්‍රතිශතය? මෙ තටම මේනකං කෝච්චරද ්‍රිශතය බලලා අඩු කළහම එනවා මෙන්න මේ අතරේ කෑල්ල හොඳද ඇත ගන්න මේක. ඒ අදාල ප්‍රතිශතයට සිසුන් කියද කියලා බලන්නී ප්‍රතිශතයගත්ත සීටනං සීයට දහතුනයි දශම පහහිනාවය අයිනං තුන්දා හට බලනවා. සීයට දහතුන දශම පහහිනවේනම් තුන්දා හට බලනවා එතකොඩ බිදදු දෙෙ බිදුු දෙකැපුුණ හම දහතුන දශම පහයිනය තිහෙෙන්ගුණ කළහම හාරසිය අට එනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ, ක්‍රතිශත ගණං හදන්නේ.